තමන් රැඳී සිටින නිවසට ආ සඳකැලුම් පැන්සලක් හා කොලයක් අතට අරගත්තේ සිත එක අරමුණක තබාගෙන ඔහුගේ සිතේ ඇඳුන සේපාලිකාගේ රුව සිතුවමකට නංවන්නේයි ඔහුගේ සිත බල කරයි සේපාලිකාගේ ගෙතු කොණ්ඩා කරල් දෙකක් සඳක්වන් වටකුරු මුහුණත් ඒටම ගැලපෙන දේදනුවන් ඇහිබෙම සහිත දැසත් දිගු නාසය හා පිරුණු දෙතොල් ඔහුගේ දකුණතේ රැඳි පැන්සල ආධාරයෙන් මනාවට සිතුවම් වුණා සඳ කැලුම්ට වෙලාව ගත වූ බවක්වත් නොතේරුනේ ඔහු ඒ තරමට එයට සමවැදී සිටි නිසා එහෙත් ලාම්පුවේ තෙල් අවසන් වීමෙන් නැගෙන එළිය මලානික වූ නිසා චිත්‍රය සම්පූර්ණ කිරීම පසුවට කල් දමා ඔහු ඇඳට වැටුණා ගුරුවරයෙක් විදිහට මම මොනාද මේ මගේ ශිෂ්‍යයෙක් ගැන හිතන්නේ ඒ ළමයා හරි වෙන කෙනෙක් හරි මේ දේවල් දැනගත්තොත් මොනායින් මොනව වෙයිද මම නිසා මගේ වෘත්තියට එන්නේ අපහාසයක් නේද ඔහුගේ හිත කියන්න ගත්තා එහෙත් සේපාලිකා වෙනුවෙන් මේ තරමට හදවත තුලින් සෙනෙහසක් පැන නගීමට හේතුව ඔහුටවත් තේරුම් ගත නොහැකි කෙසේ වුවද සේපාලිකා පිළිබඳ වූ ආදරය රාගයකින් දූෂිත වී නොතිබූ නිසා සඳ කැලුම්ට නොනිදා කල්පනා කිරීමට තරම් හිත වෙහෙසකර වීමේ අවශ්‍යතාවයක් නොවීය මොහොතකින් ඔහු නිින්දට වැටුනේ පසුදා කිරීමට ඇති වැඩ රාජකාරී කල්පනා කිරීමෙන් අනතුරුව සිරිනාගේ යෝන් බව උතුරන සිරුරේ පහස විඳගත් බණ්ඩාර වලව්ව කරා පැමිණියේ ප්‍රබෝධමත් වූ සිතින් සිරිනාගේ වයස අවුරුදු 20කි සේපාලිකාට වඩා ඇය වැඩිමල් වසර දෙක තුනකිනි සිරිනා යහන්ගත වූ මුල්ම පිරිමියා බණ්ඩාර නොවූවත් ඇය බණ්ඩාර හා යහන්ගත වූ පළමු වර මෙයයි වයස අවුරුදු 55 ඉක්ම වූවෙකු වුවද බණ්ඩාරගේ හැසිරීම සිරිනාගේ ආශාවන් තව තවත් තියුණු කළා ඇය අලිත් වරක් ඔහුගේ පැමිණීම අපේක්ෂා කළා සිරිනා මේ ගතිසිරි පුරුදු වූයේ ඇගේ අම්මා වූ සොපිනාගෙන්ය ඇය අතින් නල්ලා කියා නොදුන්නා වුවත් ඇගේ හුරු පුරුදුකම් ඇයට උපතින්ම දායාද වී තිබූ අතර කුඩා කල පටන් ඇය දුටුවේද තම අම්මාගේ අඟර නගර හැසිරීම් රටාය එනිසාම වයස 15 සම්පූර්ණ වීමත් සමග ඇය ගමන් කළේද සොපිනාගේ අඩිපාරේය බණ්ඩාරගේ වරදක් ගෑසින් දුටුවත් තවත් තැනක ගොස් කීමට බිය වූ ගැමියන් බොහෝ වූවත් ඒ අතර ශ්‍රීපාලිට කේලම් කියන අයවලුන්ද නැතිවා නොවේ බණ්ඩාරගේ කාරය අතරමඟ තිබීමත් ඔහු සොපිනාගේ නිවස බලා යාමත් ඉන් අනතුරුව සොපිනා නිවසින් පිටතට යාමත් ගස් අතරට මුවා වී බලා සිටි අයෙක් ඒ මොහොතේම පැමිණ ශ්‍රීපාලිට කේලම් පැවසුවේ බණ්ඩාරගේ නපුරු ගතිද හොඳින් දැනගෙනමයි මැනිකේ ඒත් බණ්ඩාර මහත්තයා උමනාවකට ගියාද දන්නේ නැහැ අප්පු හාමිගේ පණිවිඩයකට අනේ මම කීවනම් කියන්න එපා ඔහු කේලම් පවසා අවසානයට මෙලෙසට පැවසුවේ ඒ නිසයි තම සැමියා කතරම් වැරදි කළත් ඒවා කෑගසා ප්‍රශ්න කිරීම සීත්‍රීපාලයට හුරු නැත ඇය බණ්ඩාර වලව්වට ගොඩ වී කාමරයට යනතුරු සිට ඇයද එහි ඇතුළු වූවා වරද කිරීමට බණ්ඩාරට පිළිවිය නැති වූවත් ඒ පිළිබඳ ඇසීමට ශ්‍රීපාලිගේ සිත මදක් පැකිලෙයි එනිසාම ඇය වටින් ගොඩින් ප්‍රශ්නයට මුල පිරුවා මහත්තයා ඔය අප්පු හැමිගේ පණිවිඩ වලට එහි මෙහි යන්න තියාගන්න එපා වචන පෙළ මදක් නවත්තා ඇය ඇඳ විට්ටම් මත අත්තබා සුසුමක් හැර යලි කතාව ආරම්භ කළා ඔය ඉන්නකෙක් අතේ පණිවිඩ යවන්න මහත්තයා ඔවුන් යගු පිළවල බඩගාන්න ගියාම අපේ තාත්තට මොකද වෙන්නේ උන් අපේ බත් බැලියෝ මිසක්වා අපි උන්ගේ දිගින්ද හරහින්ද ශ්‍රීපාලිගේ කතාව නැසුනා මෙන් බණ්ඩාර ඇඳ සිටි කමිසේ බොත්තම් එකින් එක ගලවන්නට වුණා අනිකේ හේ ඇහැට කන්ට පෙනෙන ළමිසියකින් එකේ ඕ වගේ අවනම්බුව අන්තිමේ අපේ දුවටමනේ ඇය කතා කළේ ඉතා කනගාටුවෙන් දැන් මොන පරයාවද මගේ ගමන් බුවන් ගැන හොයන්න දාලා තියෙන්නේ ඔහු කතා කළේ උස්හඬින් මම දාපු එකෙක් නෑ මහත්තයා මහත්තයාගේ ගමන් බිමන් නිසා අපිට පාරේ බැහැලා යන්න බැරි වෙයි ඇයද කතා කළේ මදක් තරහින්
එයට පිළිතුරු නොදෙමින් බණ්ඩාර ඇදස බලා රැව්වා පමණි. තම අම්මා හා අප්පච්චි අතර බහිම්බස් වීමක් සිදුවන බව කාමරයේ සිටි සේපාලිකාට අසනා වුණත් ඒ මොනවාදැයි කියා ඇයට පැහැදිලිව නොඇසෙයි. උගමනාවෙන් කන්දීමට අදහසක් නැති කෙල්ල වියන්නද මදට වී බලාගත් අත බලාගෙන උන්නේ අරමුණකින් තොරව. තමා ගොඩේ ඇවිදින බව අම්මා කිසි දිනක අප්පච්චි හා නොකියන බව දන්නා සේපාලිකාට තමාගේ ඒ ක්‍රියාව ආරංචි වී අප්පච්චි කෑගසනවා විය යුතුයිද කියා ඇතැම් විටක සිතුණා. එහෙත් ඇඳෙන් නැගිට ගොස් ඒ පිළිබඳ විපරම් කිරීමට තරම් ආත්ම ශක්තියක් ඇයට වූයේ නැහැ. මොහොතකට පසු ශ්‍රීපාලි සේපාලිකාගේ කාමරයට පැමිණියා. දුව ශ්‍රීපාලිගේ කටහඬ වේදනා බර බව සේපාලිකාට දැනුණා. අප්පච්චි කෑ ගැහුවේ මම නිසා දම්මා. කෙල්ල ඇසුවේ ශ්‍රීපාලිගේ ශෝකයෙන් බර වූ මුහුණ දෙස බලා. නෑ දුව, ඒත් ඔයා ඔය ඇවිදීම නතර කරන්න. මට ඔයාගෙන්වත් සැනසීමක් දෙන්න දුවේ. ඇය කතා කරන විට කඳුළු බිඳු එක පිට වැටෙන්න ගත්තේ නොනැවති. ඇයි අම්මා, මොකද වුනේ? ඇයි අප්පච්චිටද කේන්ති ඇවිත්? දන්නේ නෑ. මගේ දුව ගෑන් ළමෙක් වගේ හැදෙන්න මට ඒ ඇති. මට තියෙන එකම සැනසීම ඔයා විතරයි දුවේ. ඇයි අම්මා ඔහොම කතා කරන්නේ? ඒට පිළිතුරු නොදුන් ශ්‍රීපාලි සේපාලිකාව තම වතට බර කරගෙන ඇගේ හිස තෙවරක්ම සිපගත්තා. සේපාලිකාගේ දෑසට තෙත් වී ගියේ ඇගේ අම්මාගේ වේදනා බර කතා ශෛලිය නිසා. කුමක් හෝ සිදුවී ඇති බව දන්නා නමුත් ඒ කුමක්දැයි කියා ඇයට සිතාගත නොහැක. එමෙන්ම බණ්ඩාරගේ මෙවැනි ක්‍රියාවක් පිළිබඳ ඇය සිහිනකින්වත් සිතා නැත. එමෙන්ම එවැනි අසම්මත නිත ක්‍රියාවන් ඇයට කනවැකේ නේද කලාතුරකිනි. ඒ නිසාම තම අප්පච්චි පිළිබඳව ඇගේ සිතේ කිසි දිනක එවැනි දෙයක් පිළිබඳ සැකයක් මතුවීමට ඉඩක් නැත. කෙසේ වුවද අපහසුවෙන් නුවද නැවත ගමේ ඇවිදීම නොකර සිටීමට සේපාලිකා සිතර ගත්තා. සේපාලිකාලාගේ පද්‍ය ගායනා තරගයේ තිබෙන්නේ එළඹෙන සතියේය. පාසල් වෙලාවේ රැස් වූ ගුරු මණ්ඩලය එකිනෙකා හා කතාබස් කර දරුවන් සමග යාමට ගුරුවරුන් තෝරාපත් කර ගැනීම සිදු කළා. දරුවන්ගේ ආරක්ෂාව සඳහා ගුරුවරුන් තිදෙනකුවත් ගමනට සහභාගී විය යුතු බව කාගේත් අදහස වුණා. ඒ අනුව සංගීත ගුරුවරියට අමතරව තවත් ගුරුවරියක් හා රට තොටගෙන දැනුමක් ඇති සඳ කැලුම්ව ඒ සඳහා තෝරාගනු ලැබුවා. සේපාලිකාගේ සිතුවම සායම් වලින් හැඩදමා අවසන් වූවත් එය ඇයට තිළින කිරීමට සඳ කැලුම්ට සිත් නොවීය. ඒ තමා ළඟම තබා ගන්නට ලෝභකමක්ද මත වූ ඔහුට සේපාලිකා ඒ පිළිබඳව නැවත නොවිමසූ නිසා එය ඇයට ලබා දීමටද සිතමදක් පැකිලෙයි. එනිසාම සඳ කැලුම්මේ පරිස්සමට තම කාමරය තුළ රඳවා තැබුවේ කිසිවෙකුගේ ඇස නොගැටෙන තැනක. පද්‍ය ගායනා තරගය සඳහා නියමිත දිනයේ සේපාලිකා සැරසුනේ අලුත්ම සුදු ගවුමකින්. ඇය උදෑසන ශ්‍රීපාලිගේ අතින් කිලිබත් කටක් කෑවේ ඇගේ ආශිර්වාදය මත් දීය. අපිට බලන්න අවසර තිබුණනම් කොච්චර එකක්ද? ශ්‍රීපාලි ප්‍රවසුවේ ආසාවෙන්. මේකෙන් තේරුණොත් ඊළඟ තරගෙට අම්මයි අප්පච්චිට යාව හැකි. ඒක තියෙන්නේ කොළඹ. ලොකු උත්සවයකුත් ගන්නවලු. තේරෙයි නෙමේ තේරෙනවා. අසල හාන්සි පුටුවට වීසිටි බණ්ඩාර පැවසුවේ ආඩම්බරයෙන්. කියන්න බෑ අප්පච්චි, ගොඩක් දක්ෂ ළමයි ඇති. නම කියනකොට මතක් කරලා වාසගම කියන්න ඕනේ. හරිද? මොනා නැතත් එතකොට තැනක් එනවා. බණ්ඩාරගේ ඒ කතාවට සේපාලිකාට මදක් තරහසිතුනත් ඇය ඉවසා සිටියේ සුභ ගමන සිත නොහොඳින් නොයා යුතු නිසා. ඔය නම් ගම් වලට ඇදිලි තිබුණ ඉස්සර කාලේ. දැන් තැන තියෙන දක්ෂයට අප්පච්චි, අනික මට නම් එපා හැම දිනුමක්. ඇය ලෙසට පැවසුවේ මද සිහිනාවෙන්. යමු, මම ගිහින් දාන්නම්. අයිරින් එක්ක යන්න ඕනේ නෑ, සපත්තු කිරිටි වෙයි කී බණ්ඩාර ඉඳගෙන උන් පුටුවෙන් නැගී සිටියා. සේපාලිකා ශ්‍රීපාලි දෙස බැලුවේ මුහුණ මදක් බෙරි කර. ඇයට දුක වත්සලාව මගහැර යාමයි. ඔය මූණ සත පහ වගේ නොකර දැන් ඉතින් අප්පච්චි එක්ක යන්න දුවේ. ශ්‍රීපාලි ආදරයෙන් පැවසුවේ මෙදින ඇගේ සිත මදක් හෝ ඉදවීමට අකමැත්තෙන්. ශ්‍රීපාලිට හා බණ්ඩාරට දනගසා වැඳ සේපාලිකා කාරයේ ඉදිරිපසට ගොඩ උනේ වෙන කිරීමට දෙයක් නොමැති නිසා.
මෙදින සේ පාලිකා පාසලට ගියේ වෙනදාට වඩා වේලාසනින්ය। ඒ පද්දි ගායන තරඟයට සහභාගී වෙන අයට කළ දැනුම් දීම අනුවය। කාරේ යමින් සිටි සේ පාලිකා දුටුවේ ඉදිරියට යමින් සිටින සඳ කැලුම් වයි අප්පච්චි ඉස්කෝලේ සර් කෙනෙක්। ඇය පවසන විට බණ්ඩාර වාහනේ නතර කළේ ඔහු ගුරුවරයෙක් නිසාම නොව ඔහු සේ පාලිකාගේ පාසලේ ගුරුවරයෙක් නිසායි। සර් යන් අපි එක්ක සඳ කැලුම් දෙස බලා පැවසූ කෙල්ල ඉදිරිපස අසුන හුට ලබා දී පිටුපස අසුනට ගොඩ වුණා। සඳ කැලුම් බණ්ඩාර දෙස මදක් සිනාවසුව බලා කාරයට ගොඩ වුණා। ඉස්කෝලේ මහත්තයා මම ඊට කලින් දැකලා නැහැ। බණ්ඩාර කතාවට මුල පිරුවා। මම අලුතින් පත්වීම ගත්තේ මහත්තයා ලොකු ඉස්කෝලේ මහත්තයාගේ ගෙදර තමා නැතර වෙලා ඉන්නේ। මට දවසක් මෙයාගේ අම්මා කීවා මේ සේපාලිකාගේ තාත්තා වෙන්න ඇති। ඔව් ඔව් ඔය මහත්තයා අපේ දුවගේ පන්තියට උගන්වන්නේ නෑ මම පහල පන්ති වලට ගණිතය උගන්වන්නේ। සේපාලිකාට ඔවුන්ගේ කතාවට ඇරයුමක් නොලැබුණු නිසා ඇය ඔවුන්ගේ දෙබස් පමණක් අසා සිටියා। යන අතරමඟ බණ්ඩාර ඔවුන්ගේ පෙළපත පිළිබඳවල විස්තර සඳ කැලුම් සිනාමසු අසා සිටියත් කෙල්ලට නම් දැනෙන්නේ ඉවසාගත නොහැකි ලැජ්ජාවකි। පාසල අසලින් කාරෙන් බසින මොහොතේ බණ්ඩාර සඳ කැලුම්ට සේපාලිකාට පැවසූ ලෙසින්ම විනිශ්චය මණ්ඩලයට සේපාලිකාගේ පෙළපත් නාමය දන්වන ලෙසට මතක් කර වූවා। කාරෙන් බසගත් නිගස සේපාලිකා සඳ කැලුම් දෙස නොබලාම වේගයෙන් පාසල කරා ගියේ ලැජ්ජාවෙන් රතු වූ මොහොනේ।